අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමින අවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත වසර 20කට පසුව මෙරටට බලපාන ප්‍රබල සුලි කුණාටුව හෙට සවස හෝ රාත්‍රී කාලයේ නැගෙනහිර වෙරළට පළාත් 6කට මිලිමීටර 201ම වූ තද වැසි සමග 5 කිලෝමීටර 80ත් 100ත් අතර තද ප්‍රහාරාත්මක සුළං අයහපත් කාලගුණය නිසා නැගෙනහිර පළාතේ සියලු පාසල් දින 3ක් වසා දමයි අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර එහි ක්‍රියාකාරීත්වයේ දේශපාලන සහ වෙනත් මැදිහත්වීම් වලින් ඉවත් කරනවා උපරිම අධිකරණයට නව විනිසුරුවරුන් 21 දිනකු දියුරුම් දීමේ අවස්ථාවේදී ජනපති කියයි මහර බන්ධනාගාර ගැටුමින් මිය ගිය 11 දෙනාගෙන් 9 දෙනෙකුට කොරෝනා මහර ගැටුම පිළිබඳව පාර්ශව රැසකින් රජයට චෝදනා කොවිඩ් මරණ ආදාහනය කිරීමට එරෙහිව ගොනුකල සියලු පෙත්සම් නිෂ්ප්‍රභා කෙරේ කොවිඩ් දෙවන රැල්ලේ පළමු ආසාදිතයා වාර්තා වූ දියුලපිටියෙන් යලිත් ආසාදිතින් රැසක් ඊයේ දිනේ තුල පමණ දියුලපිටියෙන් ආසාදිතින් 35ක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ කල් දැමීමට විෂය බාර ඇමති තීරණය කරයි ලෝක එයිඩ්ස් දිනය අදයි මෙරට HIV ආසාදිතින්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් මෙරට HIV ආසාදිතින් 3600ක් ප්‍රථමින අවධානය දේශීය පුවත් වෙත ශ්‍රී ලංකාවේ පළාත් 6කට පමණ බලපෑම් එල්ලවන සුලි කුණාටුව ඉදිරි පැය 24 තුල නැගෙනහිර වෙරළට ළඟාවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා මෙම සුලි කුණාටු තත්ත්වයේ හේතුවෙන් උතුරු උතුරු මැද නැගෙනහිර වයඹ බස්නාහිර මධ්‍යම සහ සබරගමුව යන පළාත්වලට මිලිමීටර 201ම වූ තද වැසි සහ පැයට කිලෝමීටර 80ත් 90ත් අතර තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකියි මෙවැනි ප්‍රබල සුලි කුණාටුවක බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වූයේ 20 වසරකට පසුවයි. එම යහපත් කාලගුණ තත්ත්වයේ පිළිබඳව විදේශ මාධ්‍ය මූලාශ්‍රදේ කරගනිමින් සියත ප්‍රවෘත්ති ගෙනෙන බෑඩ් විද විශේෂාංගය දැන්. අපි මේ ගත කරමින් ඉන්න පැය කිහිපය බොහෝම තීරණාත්මකයි. ඒකට හේතුව ප්‍රබල සුලි කුණාටුවක බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වෙමින් පැවතීම. මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි වගේම 5 කිලෝමීටර 80 සිට 100 දක්වා ඉතා තද ප්‍රහාරාත්මක සුළං මේ සමග ඇති වෙන්න පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වන විටත් මේ සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මුලින්ම අඩු පීඩනයක් පැවති මේ තත්ත්වය ඊට පස්සේ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වූ ආකාරයයි ඔබ මේ දකින්නේ. ත්‍රිකුණාමලයට ගිනිකොන දෙසින් පැවති මේ පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ සුලි කුණාටුවක් දක්වා වර්ධනය වන ආකාරයයි මේ චන්ද්‍රිකා ඡායාරූප වලින් දිස්වන්නේ. සුලි කුණාටු තත්වයෙන් නැගෙනහිර පළාතට ඍජු බලපෑමක් එල්ලවීමට ඉඩ ඇති බැවින් නැගෙනහිර පළාතේ සියලු පාසල් දින 3ක් වසා දැමීමට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහපත් මහත්මිය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට අනිද්දා සහ ලබන සිකුරාදා දක්වා නැගෙනහිර පළාතේ සියලු පාසල් අයහපත් කාලගුණ හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා. සුලි කුණාටුව ශ්‍රී ලංකාවට ක්‍රමයෙන් ආසන්න වීමත් සමග මේ වන විට ප්‍රදේශ කිහිපයක පවතින තත්වයයි ඔබ මේ දකින්නේ. විටින් විට මුහුද ඉතා රළු විය හැකි මෙම පද්ධතිය නැගෙනහිර වෙරළට ඇතුළු වන කාලයේදී මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යාමේ අවදානමක්ද පවතිනවා අපි දැන් බලමු ගොඩබිමට මොන වගේ බලපෑමක්ද මේ සුලි කුණාටුවෙන් ඇති වෙන්නේ කියලා පළාත් 7කට පමණ බලපෑම් එල්ල වෙනු ඇති බවටයි මේ වන විට කාලගුණිතා දෙපාර්තමේන්තුව තොරතුරු වාර්තා කරන්නේ
විශේෂයෙන්ම උතුර උතුරු මැද නැගෙනහිර වයඹ බස්නාහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වලට අද දිනෙන් පසුව හෙට සහ අනිද්දා දෙදින තුල තද වැසි සහ ප්‍රහාරාත්මක තද සුළං තත්ත්වයන් ඇති විය හැකියි. මේක හෙට දිනේ වෙනකොට දිවයින තුලට ගමන් කිරීමේදී විශේෂයෙන්ම මෙවැනි සුලිකුණාටු ගොඩබිමට ළඟා වෙනකොට ඒ සුලිකුණාට පහලින් තියෙන මුහුදු ජලයේද ගොඩබිම කරා ගමන් කිරීම සිද්ධ වෙන්න පුළුවන්. ඒතකොට සමහරු අනිසිබීවල් ඇති වෙනවා මේක සුනාමියක් කියලා. නමුත් ඒක නෙමෙයි මේ තත්ත්වය. ඒතකොට මෙවැනි සුලිකුණාටුවක් මීට පෙර දිවයින හරහා ගමන් කරලා තියෙන්නේ 2006 දෙසැම්බර් 26 වෙනි දින වගේ තත්ත්වයක්. BBC පුවත් සේවයේ ඇතුළු විදේශ මාධ්‍ය රැසක්ද ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කරන මේ සුලිකුණාටුව ගැන දීර්ඝ ලෙස තොරතුරු වාර්තා කරමින් තිබෙනවා. This is strengthening into a cyclone, and this is going to bring some very wet weather indeed, not just for Sri Lanka, but through Tamil Nadu and Kerala. There are red warnings already in force, and that's going to be around for a few days. So that's on top of the rain that we saw from Storm Nivar, which was a very severe tropical storm. May අයහපත් කාලගුණ තත්ත්වයත් එක්ක ඔබ මීට වඩා ප්‍රවේශම් විය යුතුයි. ඇතම් විට ඔබේ නිවෙස් අසල විශාල ගස් වැනි දේ පවතිනම් සහ තාවකාලිකව ඉදිකරගත් ගොඩනැගිලි තුල වෙසෙන්නේ නම් දැඩි සුළං තත්ත්වයන් පිළිබඳව සිදු කරන අනතුරු හැඟවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කර සිටින ලෙසටත් ඔබට අප දැනුම් දී සිටිනවා. එමෙන්ම ෂණික ජල ගැලීම් හෝ දැඩි වර්ෂාපතනයෙන් කිසියම් අනතුරක් සිදුවන ස්ථානයක හෝ ප්‍රදේශයක ඔබ සිටී නම් ඒ පිළිබඳවද ඔබ වඩා දැනුවත්ව සිටිය යුතුයි. හදිසි අවස්ථාවක ඔබ සිටින ස්ථානයෙන් ඔබට පිටත්ව යාමට සිදුව හොත් ඒ සඳහා අත්‍යවශ්‍යම බහණ්ඩ පමණක් ඔබ සතුව තබාගෙන ශනිකව අනතුරුදායක ස්ථානවලින් පිටත්වීම සඳහා ඔබ කටයුතු කරන්නේ නම් ජීවිත අනතුරු ඉන් වළක්වා ගැනීමේ හැකියාව පවතිනවා. මෙරට අධිකරණ ශ්‍රේෂ්ඨයේ කඩයිමක් සටහන් කරමින් ඉහළම අධිකරණයට පත් කළ නව විනිසුරුවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දෙනු ලැබුවා. මෙරට අධිකරණ ශ්‍රේෂ්ඨයේ කඩයිමක් සටහන් කරමින් ඉහළම අධිකරණයට පත් කළ නව විනිසුරුවරුන් 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දී තිබෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයට නව විනිසුරුවරුන් 6 දෙනෙක්, අභ්‍යාචන අධිකරණ නව සභාපති සහ අභ්‍යාචන අධිකරණ නව විනිසුරුවරුන් 14 දෙනෙක් මෙලෙස අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දියුරුම් දුන්නා. ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් ලෙස AHM දිලීප් නවස් මහතා, කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය, ඇන්තනී ලලිත ශිරන් ගුණරත්න මහතා, ජනත් සිල්වා මහතා, ආරච්චිගේ අචල උත්පලවර්ණ වෙන්කපුලි මහතා සහ මහින්ද අබේසිංහ සමයවර්ධන මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නා. අභ්‍යාචන අධිකරණ නව සභාපති ලෙස අර්ජුන ඔබේසේකර මහතා දියුරුම් දී තිබෙනවා. එමෙන්ම නව අභ්‍යාචන අධිකරණ විනිසුරුවරුන් 14 දෙනෙකුද අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. Chief Justice of Sri Lanka මෙහිදී සභාව අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරෙහි ක්‍රියාකාරීත්වය දේශපාලන සහ වෙනත් මැදිහත්වීම් වලින් ඉවත් කිරීමට තමා දැඩි ලෙස කැපවන බවයි. ශ්‍රේෂ්ඨ අධිකරණයේ සහ අභ්‍යාචන අධිකරණයේ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව 1978 සිට නොවෙනස්ව පැවතුණා. ඉහළ උසාවිවල විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමේ අවශ්‍යතාවය අතීතයේදී බොහෝ වරක් සාකච්ඡාවට ලක් කෙරුණත් වසර 40කට අධික කාලයක් එය නොවෙනස්ව පැවති බවයි මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ දිගු කාලීන අවශ්‍යතාවය සපුරාලීමට අපේ රජයට හැකියවීම ආඩම්බරයට කරුණක් මෙහිදී ජනාධිපතිතුමා පැවසුවා. නීතිය ප්‍රමාදයන් නිරන්තර ගැටලු වලට පාදක වූ හේතු අතරින් එකක්. යුක්තිය ප්‍රමාද වීම යුක්තිය අහිමි කරනු ලබයි යන කියමන ඔබට දැක්වූ ජනාධිපතිවරයා යුක්තිය පසඳලීමේ කාර්යක්ෂමතාවයේ ඉහළ නැංවීම සඳහා උපරිමාධිකරණ දුහුර සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා විසවන සංශෝධනයේ ඉදිරි ප්‍රස්තාව සැලසුණු බවද ප්‍රකාශ කළා. යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් ඇතිවීමට නම් එම ක්‍රියාවලිය විනිවිද භාවයකින් පැවතිය යුතු බවද ජනාධිපතිවරයා සිහිපත් කළා. මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම මියගිය පිරිස අතරින් 9 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ. මහර බන්ධනාගාරයේ පෙරේදා දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ හේතුවෙන් මේවන විට බන්ධනාගාරයේ කාර්යාල සංකීර්ණයේ ඇතුළු දීපල රැසකට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.
පෙරේදා පස්වරුවේ සිට බන්ධනාගාර නිලධාරීන් පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක් තත්ත්වය පාලනය කිරීම සඳහා වරින් වර උත්සාහගත් අතර අවස්ථා කිහිපයකදී බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන්ද ආරක්ෂක අංශවලට සිය විරෝධතාවය පළ කළා. ගැටුම්කාරී තත්ත්වයට මැදි වූ 1500කට අධික රැඳවියන් රැඳී සිටි ස්ථානයේ අදාළ රැඳවියන් කණ්ඩායම් කරමින් බස් රථවලින් නිරෝධායනය සඳහා වෙනත් ස්ථානවලට රැගෙන යාමට ඊයේ පස්වරුවේ ආරක්ෂක අංශ කටයුතු කළා. එම අවස්ථාවේදීද රැඳවියන්ගේ ඥාතීන් එම ස්ථානයට පැමිණ ආරක්ෂක අංශවලට බාධා එල්ල කළේ මේ අයුරින්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට ඊයේ උපදෙස් ලබා දුන් අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් ඊයේ පංචපුද්ගල කමිටුවක්ද පත් කළා. ඒ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට COVID-19 වෛරසය ආසාදනය වීමත් සමග තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දැරීමේදී මෙම ගැටුම්කාරී තත්ත්වය හට ගත්තේ පසුගිය 29 වනදායි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පොලිස් දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේ සම්බන්ධ වෙන සියලුම දෙනා බද්‍රාවී සඳහා රිමාන්ඩ් ගත වුණානේ. මේගේ අය අතරත් ඉන්නේ AI කියලායි පරීක්ෂණවලදී සොයාගෙන තියෙනවා. මානසික රෝගීන් සඳහා දෙන ප්‍රති ඔවුන් පානය කරලා තියෙනවා. ඒ සඳහා ඇති වූ මානසික විකෘතිභාවය මේ විදිහට අත්දකපු පළවෙනි අවස්ථාව කිව්වොත් අපි හරි මේ විදිහට ඔවුන් කපා කොටා ගන්න එකිනෙකාව පන්න ඔවුන්ට පහර දෙන තත්ත්වයක් තමයි බන්ධනාගාරය තුල තිබ්බේ. බුද්ධි අංශ වලින් අපිට වෙනත් බන්ධනාගාරවල සිද්ධියක් වෙනවා කියන එක අපිට දැනුම් දීලා තිබ්බා. මේක තාම හදිසිය ඇති වූ අවස්ථාවක්. දැනට වාර්තා වෙලා තියෙන ආකාරයට මේ ගැන විමර්ශනයක් කරනවා. මානසික රෝගීන්ට දෙන ප්‍රති නිද්‍රාජනක ඖෂධ 21000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රති තිබුණා කියලා තමයි වාර්තා වෙන්නේ. මෙම ප්‍රති මද්‍රව්‍ය භාවිතයට ගන්න අයෙකුට යම් ආකාරයක ආදේශකයක් හැටියට භාවිතා කිරීමට හැකියාවක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. දැන් විශේෂයෙන්ම මෙහි හිටපු වෛද්‍ය නිලධාරියෙක්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශකින්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. මේ ප්‍රති 21000ක් ඇයි මේවා තුල තිබුණේ? මොකක්ද අවශ්‍යතාවය? ඒ ගැන අපි විමර්ශනයක් කරනවා. මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තිබුණා. පංච පුද්ගල කමිටුවක් විමර්ශන පැවැත්වීමට මම අද දිනේදී ගරු අධිකරණ ඇමැතිතුමාට ලිපියකින් දැනුම් දුන්නා. ඒ කමිටුවෙන් මාව ඉවත් කරලා වෙනත් නිලධාරියෙක් ඒ සඳහා පත් කරන්න කියලා. ඒකට හේතුව තමයි මම නිතරම මාධ්‍යට අදහස් ප්‍රකාශ කරනවා. මේ බන්ධනාගාර සිද්ධිය සම්බන්ධිනුත් අදහස් ප්‍රකාශ කරනවා. 80 දෙනෙක්ම තුවාල ලැබලා තියෙන්නේ ඔවුනොවුන් අතර ඇතිවෙච්ච ගැටුම් වල ප්‍රතිඵලයක් හැටියට කියලා තමයි වාර්තා වෙන්නේ. 26 දෙනෙකුට තමයි ගිනි අවි වලින් වෙච්ච තුවාල තියෙනවායි කියලා සැක් කරන්නේ. නමුත් තාමත් ඒක වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරලා නැහැ. බන්ධනාගාරයේ අවට තවදුරටත් විශේෂ කාර්ය බලකායෙත් ඒ වගේම පොලිසියෙත් ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. ඒ වගකීම සම්පූර්ණයෙන් අපි බාර ගන්නවා රජයක් හැටියට. නමුත් මේ සිදුවීම නිකන් එකම සිදුවීම හැටියට විග්‍රහ කිරීම මම හිතන්නේ ඉතා සාධාරණත්වයෙන් තොරයි කියන එකයි මගේ විශ්වාසය. මේ සම්බන්ධව වගකීම අපි බාර ගන්නවා. මහර බන්ධනාගාරය තුල උද්ගත වූ සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලකයන් ඇතුළු විවිධ පාර්ශවයන් අද මෙලෙස අදහස් පළ කළා. මහර බන්ධනාගාරයේ රෝගීන් 183 දෙනෙක් වාර්තා වෙලා හිටියා. මේ ගැටුම සිදුවෙන වෙලාව වෙනකොට මහර බන්ධනාගාරයේ ඉඩ පහසුකම් තියෙන්නේ රැඳවියන් 10000කට. රැඳවියන් 10000කට ඉඩ පහසුකම් තියෙන බන්ධනාගාරයේ රැඳවියන් 2300ක් ඉන්නවා. මේ තදබදේ නිසා මීටරයක සමාජ දුරස්ථභාවය නෙවෙයි අඩුම ගානේ අඟල් 6ක සමාජ දුරස්ථභාවයවත් පවත්වා ගන්න බැරි තත්ත්වයක් බන්ධනාගාරය ඇතුලේ තියෙනවා. ගොඩක් අය පොළු වලින් ගහලා අතපය කඩලා දැන් රාගම රෝහලේ කරන්නේ කඩපු අතපය හදන එක. මේක පුදුම විකාර රාජ්‍යයක් නෙවෙයි. අපි හිතනවා ඉතාම බරපතල තත්ත්වයකට රටපත් කරයි. මොකද මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක්. පාලකයෝ බලධාරීන් කුමන කතා කිව්වත් හිරගෙවල් වල අපා දුක් විඳින නිරාවුද සිරකරුවන් අතිශයින්ම මෙලෙච්ච ලෙස කුරීරු ලෙස අවම බලයෝදවලා ඝාතනය කළා කියලා තමයි ඇමතිවරු හා පාලකයෝ අපට බණ දේශනා කරන්නේ. ඉතිහාසයේ පුරා ධනපති පාලකයෝ මෙලෙස කිරගවල්ව ඉන්න අය මැරුවා. වේට් රෝගේ හැදුණා කියලා පහසුකම් නැහැ. තවමත් මේ සිද්ධියේ මියගිය අයගේ නම් නිල වශයෙන් එළිදරව් කරලා නැහැ. දැන් දවසකුත් ගෙවිලා තියෙන්නේ. ඒ වගේම මේ තුවාලකරුවෝ 113 දෙනාගේ තොරතුරු තාම දීලා නැහැ. මේ දෙමව්පියෝ බන්ධනාගාර ඉස්සරහා රෝහල් ඉස්සරහා තමන්ගේ නම් ඉල්ලලා කෑ ගහනවා අඬනවා. මේ කොවිඩ් වල කොහොමද බන්ධනාගාරය ඇතුළට? මේක විශාල ප්‍රශ්නයක්. බන්ධනාගාර ඇතුළට ගියා නම් ඒක ආණ්ඩුවේ අසමත් බව. හිරමෙදිරි සියල්ලම
ඉන්න ප්‍රමාණයට දහ ගුණයක් වැඩි කියලා බන්ධනාගාර පාලනය කරන අමාත්‍යවරයාගේ ඉඳලා අනුරුල සිවුදනා මේක දන්න කාරණාවක් නම් කොයි ප්‍රසංගද මේක අස්සේ කියන්න පස්සේ මේක බේර ගන්න මේක බේර ගන්න බෑ නිසා බන්ධනාගාරයේ ඇතුලේ යහපැත්තේ ජාවාරංකාරය පොලිසිය අර ගන්නවා අපි දැක්ක ජනාධිපතිතුමා විශේෂ කාර්ය බලකායක් ඇති කරනවා මෙතනද ගෙනා විනය පාලනය කිරීමට සහ සිර කුටි සහ මැදිරිය අතරේ ඇතිවෙනවා නම් යම් කිසි විදිහකට මත්කුඩු ජාවාරම් මෙන දේවල් ගැන හොයා බලන්න විනයක් ගෙන එන්න සෞඛ්‍ය සම්පත් මේ ජනාධිපතිතුමා ගෙනාපු විශේෂ කාර්ය බලකායට මොකද්ද වෙලා තියෙන්නේ මේ අයව පත් කරේ ජූනි මාසෙ මගේ මතකයට මේ අයට තියෙනවද පළපුරුද්දක් මේ බන්ධනාගාර තුල මේ රැඳවීම සමග කටයුතු කරන්න මේ ඔක්කොම අය අපි දැක්කාම දකින්නේ මේ හමුදාවෙ ඉන්නේ ඒ අයව තමයි මෙතනට ගෙනහලා දාලා තියෙන්නේ කොරෝනා ආසාදනයේ වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 11ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ප්‍රතික්ෂේප කිරීමට තීන්දුව කෙරුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මුරුදු ප්‍රනාන්දු සහ ප්‍රීති පත්මන් සූරසේන යන මහත්තුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ එම පෙත්සම් සල්කා බැලීම ඊයේ සහ අද දිනේ සිදු වුණා. පෙත්සම් සල්කා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශ වෙට පත් කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත මෙම පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි. පෙත්සම් ඊයේ දින සල්කා බැලු අවස්ථාවේදී පෙත්සම් කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි එම්.එස්. සුමන්තිරන්, ෆයිසර් මුස්තාපා, සාලිය පීරිස් නිෂාම් කාර්යපරණ ජනාධිපති නීතිචවරුන් ඇතුළු නීතිවේදීන් අධිකරණයේ හමුවේ පෙන්වා දී තිබුණේ කොවිඩ් ආසාදනය වී මරණයට පත්වන පුද්ගලින්ගේ මෘත ශරීර බුමදානය කිරීමෙන් පසුව එම මෘත ශරීරවලින් වෛරස ව්‍යාප්තියක් සිදුවන බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් අනාවරණය කරගෙන නොමැති බවයි. නීතිපතිවරයා සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරිල් පුල්ලේ මහතා අධිකරණයේ හමුවේ මෙහිදී කියා සිටියේ කොවිඩ් වෛරසය ආසාදනය වී මරණයට පත්වන පුද්ගලින් ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබුණේ ඒ හරහා අදාළ වෛරසය සමාජය තුල තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් බවයි. කොවිඩ් වෛරස ව්‍යාප්තිය සිදුවන ආකාරය පිළිබඳව විද්‍යාචාර්යින් තවමත් අවසන් තීන්දුවකට පැමිණ නොමැති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් තවදුරටත් විවර්ෂණ සිදු කරමින් සිටින පසුබිමක කොවිඩ් ආසාදිත මෘත ශරීරවලින් එම වෛරසය ආසාදනය නොවන බවට පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන තර්කය පිළිගත නොහැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයේ හමුවේ සඳහන් කළා. අද දින වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා කොවිඩ් ආසාදිත පුද්ගලින් මරණයට පත් වූ විට අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ කරුණු ඇතුළත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවත් ඒ තුළින් කිසිදු පාර්ශ්වයකගේ මූලික අයිතිවාසිකම් මුල්ලංඝනය වීමක් සිදු නොවන බවටත් අවධාරණය කළා. අතරමැදි පෙත්සම්කරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාද අධිකරණයේ හමුවේ කියා සිටියේ කොවිඩ් ආසාදිත මළසිරුරු බොහොමදානය කිරීමෙන් පසු පස් හරහාද එම වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බවයි. ශ්‍රී ලංකාව කොවිඩ් වෛරසය සමග සටන් වදිමින් සිටින මෙම අවස්ථාවේ එම වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ආසාදිත මෘත ශරීර ආදාහනය කළ යුතු බවට සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණයකට එළඹ තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තකා සිදු කරන ලබන මෙම ක්‍රියාවන් කිසිදු පාර්ශ්වයක මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදු නොවන බවද තර්ක කළා. මේ හේතුවෙන් අදාළ පෙත්සම් සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් සියල්ල බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයේ මත ප්‍රතික්ෂේප කරන බව නිවේදනය කළා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදුව තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මේ අතර COVID වෛරසය ආසාදනය වූ නව රෝගීන් 268 දෙනෙකු අද පස්වරුවේ හඳුනා ගැනුණා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. මේ අතර මෙරට කොවිඩ් දෙවන රැල්ලේ පළමු ආසාදිතය වාර්තා වූ දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් යළිත් වරක් වාර්තා වී තිබෙනවා. ඊයේ දින පමණක් එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 35 දෙනෙකු බවයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භය සටහන් වූ ඔක්තෝබර් 3 වනදායින් පසු දිවුලපිටිය ප්‍රදේශයේ එකවර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඊයේ දිනේදී. මහනුවර බෝගම්බර ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 12 දෙනෙකු වාර්තාවීමත් සමග ඒ ආසන්නයේ පවත්වාගෙන යන නගර සභාවේ කලාප කාර්යාලය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව බොගවන්න වතුයායට අයත් ලින්ස්ටන් වතුයායේ පහල කොටසේ එකම පවුලේ 5 දෙනෙකුට සහ ව්‍යාපාරිකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මොවුන් කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරතව සිට නිවසට පැමිණ තිබූ අවස්ථාවේ සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි මෙලෙස ආසාදිතින් ලෙස තහවුරු වී ඇත්තේ. මෙලෙස භගවන්තලාව ප්‍රදේශයෙන් කොවිඩ් වෛරසය ආසාදුනි ඌ රෝගීන් හඳුනා ගැනීමත් සමග භගවන්තලාව නගරයට පැමිණෙන ජනතාවගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පලාකුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුලින් කොවිඩ් වෛරසය ආසාදුනි ඌ ආසාදිතින් දෙදෙනෙකු වාර්තා වීමත් සමග ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. මෙතර ඥාතීන් හා බාරකරුවන් ඉදිරිපත් නොවූ COVID-19 ආසාදිතව මියගිය පුද්ගලයන් කීප දෙනෙකුගේ මලසිරු රජයේ රෝහල්වල මුද ශරීරාගාරවල එක්රස් වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වීමෙන් අනතුරුව එවැනි මලසිරු වහම සෞඛ්‍ය හා නීති උපදෙස්වලට අනුකූලව රජයේ වේදමින් ආදාහනය කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. එනුව මේස්නා වැයවන පිරිවැය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබා දෙනු ඇති බවයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කරන්නේ. අයවැයකාරක සභා අවස්ථා විවාදයේ 8 වන දිනය අදයි. අද දිනේදී අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වූ වැය ශීර්ෂයන් විවාදයට ගැනුණු අතර ඉදිරි වසරේදී පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විවාදයට එක් වෙමින් ප්‍රකාශ කර සිටියා. රට බාරගන්න ඉන්න අනාගත පරම්පරාවේ අධ්‍යාපන කටයුතු එන හිටීම කියන්නේ ජාතික අවාසනාවක්. අපිට දැන් ආණ්ඩුවෙන් අහන්න වෙනවා ඔබලා තව දුරටත් දරුවන් පාවා දෙනවද කියලා. මේ රජයේ අනිත් අංශ වගේම මේ විශ්වවිද්‍යාල අංශයත් සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයකට ලක් කරලා තියෙනවා. වෛභව විශ්වවිද්‍යාලය සහ සබරගමුව සහ කැලණිය කියන විශ්වවිද්‍යාලවල තමුන්නාංශලට වියත්මකින් පොහොට්ටුවට කඩේ ගිය උදවිය තමයි උප කුලපතිවරයාට පත් කරලා තියෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගයට දැනට අපි දින නියම කරලා තිබෙනවා. 20යි 21 ජනවාරි 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා මේ රටේ සමස්තයක් හැටියට පාසල් තිබෙනවා 10165. ඒ පාසල් වලින් දැනට විවෘත කරලා පන්ති පවත්වාගෙන යන්නේ පාසල් දල වශයෙන් 5100. එතකොට 11 වන ශ්‍රේණියේ පන්ති වලට යන්න පුළුවන් වන්නේ ශිෂ්‍යයන් භාගයකට පමණයි. හැබැයි මේ සියලු දෙනාම පෙනී සිටින්නේ පොදු විභාගයේ. මේ විභාගයේ දැන් නියම කරලා තිබෙන දින වකවානුව තුල පැවැත්වීම අසාධාරණයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් එවන් තත්ත්වයක් තුල සුදුසු තීරණය යන්නේ ඒ විභාගයේ ටිකක් කල් දැමීම. අපි සති දෙකෙන් දෙකට සමාලෝචනය කරනවා රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය. පුළුවන් තරම් ඉක්මනට මේ විභාගය පවත්වා. හැබැයි අද පැවතින තත්ත්වය තුළ මේ විභාගය පැවැත්වීම සුදුසුවන්නේ නැහැ. අලුත් දිනය තීරණය කිරීමේදී අවම වශයෙන් විභාග අපේක්ෂකයන්ට සති 6ක් කල් වෙනවා. රාජ්‍යයක් අඩුම වශයෙන් GDP එකෙන් 6% වෙන් කළ යුතුයි කියන එක තමයි ජාත්‍යන්තර ප්‍රමිතිය. ඒ ප්‍රමිතියට එකඟ වෙනවා කියන එක රනිල් මෛත්‍රී ආණ්ඩුවත් එකඟ වුණා 2015. ඒක සිද්ධ වුණේ නැහැ. ඊට කලිනුත් ඒ වගේ ප්‍රකාශ කළ තියෙනවා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. රජය NNA මුදල් ප්‍රතිපාදන දීමෙන් ඉවත් වීම නිසා ජාත්‍යන්තර ආයතන වලටත් අධ්‍යාපනය පිළිබඳ වැඩි තරමටත් මැදිහත් වෙන්න දැන් අවකාශය සෑදීගෙන යනවා. විශ්වවිද්‍යාල 15 බවට පත් කරගන්න එකට අපි විරුද්ධයි. විශ්වවිද්‍යාල සංශෝධනයේ ගෑලා මුළු රටේම ඉන්න පුරවැසියන් 15 කෙරුවා. ඔබතුමා බටේර විශ්වවිද්‍යාලවල ඉගෙනගත්ත කෙනෙක් මේ නිදහස ගැන ඔබතුමා හිතුවේ නැද්ද? තාමත් මේ අයවැය ලේඛනය දැක්කහම අතිශය කනගාටුයි. ඒ වගේම අධ්‍යාපනයට අඩුම වියදම අපේ පහුගිය අවුරුදු 25ක ඉතිහාසය ඇති කරේ 2012. ඒ අවස්ථාවේදී 1.5 අඩුම වියදම. දැන් මේ වසරේ අපේ අමතුමාගේ වියදමයි දල ජාතික නිෂ්පාදනයයි මුදල් අමාත්‍යාංශය අරගත්තාම 0.78. නවෝත්පාදනයේ ඇතුළු අනිකුත් සියලුම දෑ එකතු කරාට පස්සේ යන්තම් 100% ඉක්මවලා තියෙනවා. අධ්‍යාපනයට වෙන් කළා තියෙන මුදල ගැන අපිට සන්තෝෂ වෙන්න බෑ. මොකද ඊට වැඩිය මොන හේතුවක් හින්දාද දන්නේ නැහැ මහා මාර්ගයට මුදල් වෙන් කළා තියෙනවා. විහෙරගොඩයාය ප්‍රදේශයේ වනජීවී රාජ්‍ය අමාත්‍යවරයාත්
නිලධාරීන් දෙදෙනෙක් අතර බහින් බස්වීමක් සිදු වුණා. මේ නිලධාරීන් දෙපළ වහාම ක්‍රියාත්මක වන පරිදි රේඩියෝ මෙසේජ් එකකින් ගිරිතලයට මාරු කරලා තිබෙනවා. එතන තියෙන්නේ වැලි නිදියක ප්‍රශ්නයක් සහ වැලි ප්‍රවාහණය කිරීමේ ප්‍රශ්නයක්. ඒ නිසා මම යෝජනා කරනවා උනා කරලා මේ නිලධාරීන් මාරු කරන එක නතර කරන්න මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න කරු අමතිතුමාට කියන කනගාටු ප්‍රකාශ කරලා මේ වැඩේ අවසන් කරන්න. आसियावे नाविक केंद्रस्थान बवट श्रीलंका वराय पत्मट कटेतुक अमात्य रोहित अबे गुणवर्धन महता पवसनवा अद वराय परीश्रे पवति उत्सव कटेक्विमें अमात्यवरिया मे भव प्रकाश कला श्रीलंका वराय अधिकारी जयबहलुम पर्यंते पसुन अधीरे वेड आरंभ किरीम अमात्य रोहित अबे गुणवर्धन महतागे प्रधानत्वेन अद सिदुपुना मे जेसीटी जयबहलु पर्यंते पश्वन अधीर आरंभ कले यहां आंडु मन निर्लोभीव कियनो यहां पालन आंडु वराय अधिकारी एकमदे मे कविता गमे कथा वक्ति सामान्य मिनी गमक इन ओट यमकम तीन होगे आदाय तत्व होगे बलपुल अंकार कम पेन अहु खरा अली එතකොට අලියා බඳලා තිබුණාම තමන්ගේ වත්තේ ගමේ මිනිස්සු දන්නවා මේ අහවල් ගෙදර මිනිස්සයා වත්පෝසත්කම් මතින් ඉතාම හොඳ තත්වයක් තියෙන මිනිස්සෙක් කියලා. ඒ වගේ මේ යහපාලන ආණ්ඩුව එදා තීන්දුවක් ගත්තා මේ ජයබහලු පර්යන්තයේ පස්වන අධීර ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරන්න අරගෙන අර ගමේ මිනිස්සයා අලියා ගේනවා වෙනුවට මේ ජයබහලු පර්යන්තයේ මුලින්ම කරේ හෙන්ඩුව ගෙනාව. ඒ හෙන්ඩුව තමයි අර පේන්න තියෙන ECT පර්යන්තයේ නවත්තලා තියෙන දොඹකර තුන. අමේක ගැන කියන්නේ කොයි ආණ්ඩුවක් විවේචනය කරන්න නෙමෙයි. අපි යමක් කරන්න ඉස්සෙල්ලා ඒ ගැන අපි අවබෝධයක් ඇති කරගන්න. 2020 න් ආරම්භ කරපු සෞභාග්‍යයේ දැක්ම තුල ආසියාවේ ඉතාමත්ම නාවික කේන්ද්‍රස්ථානයක් බවට මේ ශ්‍රී ලංකා වරාය අධිකාරියත් එක්ක මේ ස්ථානය පත් කරනවායි. වරාය ඉතිහාසයේ රත්තරන් අකුරෙන් ලියවිච්ච පරිච්ඡේද තියෙනවා වගේම ලාංකීය වරාය ඉතිහාසයේ කළු අකුරෙන් ලියවිච්ච ඉතිහාසයකුත් පරිච්ඡේද තියෙන බව අපට අමතක කරන්න බෑ. හම්බන්තොට වරාය අපට අහිමි වීම लोक एड्स दिन अदेवा मेवर गोलिय सहयोगीता एकदहस नवसिय असु एकवसरेदे मुल्वरट हंदुना गेरनु मानव प्रतिशक्तीकरण ऊनता वायरस हेवत एचआईवी वायरस लोके एति वायरस अतरीन भयानकम वायरस याकलेस हेंदिन वेनवा एकदहस नवसिय असु एकवर्षेदी एड्स आसादित पलमु रोगिया अफ्रिकावेन वार्तावी मत समग एचआईवी वायरस लोवपुरा सीक्रेन पेतेरियान्नट वुना मेम रोगे एति भयानकम वटहागत एक्सत जातीन्गे संविधानय लोक नायकीन्गे एकंगतावे मत जनताव दनुवत किरीमे अरमुनिन एकदहस नवसिय असु अटे දෙසැම්බර් මාස පළමුවනදා ලෝක ඒඩ්ස් දිනය ලෙස පළමු වරට නම් කළා. අප්‍රිකාවේ උපසහරා කලාපයේ වනාන්තර තුල ජීවත් වූ අප්‍රිකානු කොළ වඳුරන්ගෙන් HIV වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ බව පසුව සොයාගැන්නා. ඉන් ටික කලකට පසුව මිනිසුන් අතර සීක්‍රින් පැතිර යන්නට පටන්ගත් වෛරසය ආසාදිත රෝගියෙකු මුල්වරට ශ්‍රී ලංකාවෙන් හමුවන්නේ 1987 වර්ෂයේදී. මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය හෙවත් HIV වෛරසය පැතිරීම සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලංකාව අඩු අවදානම් සහ රටක් එහි ව්‍යාප්තිය 0.1කටත් වඩා අඩු අගයක් කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුල වර්තාවන HIV ආසාදිතින්ගේ කැපී පෙනෙන වර්ධනයක් මෙම කාලය තුල දක්නට ලැබෙන අතර 2019 වසර තුල පමණක් වාර්තා වී ඇති AIDS රෝගීන්ගේ සංඛ්‍යාව 439ක් ඉන් 359 දිනකම පිරිමි පුද්ගලින් බවයි වසංගත රෝග විද්‍යායකකයේ පවසන්නේ මේ අතර වයස අවුරුදු 15වත් 24ත් අතර තරුණීන් අතර HIV ආසාදිනේ වීම වැඩි වීමක් පෙන්눔 කරන අතර 2019 වර්ෂයේ වාර්තා වී ඇති සමස්ත AIDS රෝගීන්ගෙන් 12%ක් එනම් 54 දෙනෙකුම මෙම වයස් කාණ්ඩයට අයත්. ශ්‍රී ලංකාවේ HIV වසංගත ව්‍යාප්තිය සලකා බලමින් මෙම වසරේ AIDS දින සැමරුමේ තේමාව තාරුණ්‍ය වගකීම ඉටු කර HIV වලකමු යන්නයි. මේ අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ වුණා. ලංකාවේ HIV ආසාදිතයන් 3600ක් ඇස්තමේන්තුගත කරලා තියෙනවා. ඔවුන්ගෙන් 2304ක් HIV තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. මෙම
HIV ආසාදිතයන්ගෙන් 54%ගෙන් 12%ක් විතර තරුණ වියේ පසු වෙන අය මෙම තරුණ වියේ පසු වෙන අයගේ වාර්තා වීම අසුගේ වසරවලදී ටිකක් වැඩි වෙලා තියෙනවා ඒක නිසා අපි ලංකාවේ මේ සැරේ ලෝක ඒඩ්ස් දිනේ සමරනකොට අපි තේමා විදිහට කරගත්ත තාරුණ්‍ය වගකීම ඉටු කරමු HIV වළක්වමු කියලා ගොඩක්ම පාසල් ළමුන් දැනුවත් කරන්නත් අවශ්‍යයි දැන් ලිංගික අධ්‍යාපනය ළමුන්ට දෙන එක අපි දැන් ඉලෙක්ට්‍රොනික බේස් පාසල් පද්ධතියට එහෙම කරිකියුලම් එකක් ලෑස්ති කරලා තියෙනවා විශ්වවිද්‍යාල ළමයින්ව දැනුවත් කිරීමේ e-learning පැකේජ් එකක් හදලා තියෙනවා තරුණ පරම්පරාව බලකරණය කිරීම වැදගත් කියන එක තමයි අපිට ගොඩක්ම දැනිලා තියෙන්නේ මේ කොවිඩ් සහ AIDS දෙකම මර්ධනය කරගන්න එම පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ හෙට උදෑසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.